समन्था चक्रालेषु अत्र गच्छन्तु देवता सद्धर्मं मुनि राजस्य सुनन्तु सद्धे मुक्तं धम्मस्वन कालो वदन्ता धम्मस्वन कालो अयं वदन्ता धम्मस्वन कालो नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य असारे सार मतिनो सारे चा सार दस्सिनो ते सारन्नादि गच्छन्ति मिच्छा संकप्प गोचराति वडुमा वडु सिटिन महासंघरत्निन अवसराई धर्म श्रवणाभिलाषी सदहति कारुणिक वासनावंत गुणगरुक पिन्वत्नी उतुम पिंबर दवसे अप तथागत मामैनी सम्मा संबुद्रजानन वहांसे विसिन बोसत अवधियेदी दस पारमी आदि पारमिता धर्म्यं पूर्णे करमिन लोक सत्यात ऐतिवन्नाव दुख ए नैति किरीमत अवसि मग සඥානයෙන් යුක්තව අවබෝධ කොටගෙන සත්වයා උදෙසා එම දුක නැති කිරීම සඳහා දේශනා කොට වදාළා වූ චතුරතර උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වන උදාර පින්බර මොහොත පින්වත්නි ධර්මය ශ්‍රවණය කරන්නට අපි මේ විදිහට හැසිරෙන්නට ඕනේ Dhammo ave rakkati dhammachari Dhammo suchinno sukhamavati Esani sansa dhammo aveti Dhammena gutto mam dhamma palo Pimvatni Bosatanan hansege kakum bhavekadi ධර්මපාල කුමාරයා බවට පත් වෙලා ඒ මොහොතේදී දිසාපෝමක ඇදුරුවරයා ගාවට යනවා ධර්මයේ ශ්‍රවණය ධර්මයේ ආධාරමින් ඒ ඔස්සේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය ශිල්පය ලබා ගන්නට කොහොමාරි මේ යන ගමනේදී දිසාපෝමක ඇදුරුවරයාගේ එක් පුතෙක් මිය යනවා මේ මිය ගියාට පස්සේ පුතා තුල තිබ්බ ආදරය කරුණාව පෙරදරි කරගෙන හඬා වැළපෙමින් ඔහු ඒ දින කීපය ගත කරනවා මේ ධර්මපාල තුමාගේ පුත්‍රයා ශිල්පය හදාරන්නට ගොස් දිසාපෝමක ඇදුරුවරයා ගාව සිටිනවා හැබැයි මේ කුමාරයාට බාල වයසේදී තමන්ගේ දරුවන් මිය යනවා කියන හැඟීම මීට පෙර දැල්ලා නැහැ මොකද ධර්මපාලතුමාගේ පවුලේ ඥාතීන්ගේ බාල දරුවන් මිය යන්නට නොයෙදෙන නිසා මේක කොහොම හරි දිසාපාමොක් අදුරුවරයා අතට ආරංචි වෙලා මේ මවිතයට පත් වෙච්චි මේ දිසාපාමොක් ඇදුරුවරයා යනවා මේ ධර්මපාල කුමාරයා ගාවට ගිහිල්ලා අහනවා මොකද්ද මේ කාරණාව මේ මෙහෙම දෙයක් ඔයාලා කියනවා
මේක කොහොමද වෙන්නේ කියලා අහනවා. ඊට පස්සේ ධර්මපාල කුමාරයා කියනවා මගේ පවුලේ කිසිම කෙනෙක් බාල කාලයේදී මේ යන්නේ නැහැ. ඒකට අපි පුරණ මේ වගේ මෙන්න මේ වගේ ධර්ම කාරණා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ මේක ඇත්තද කියලා අහගන්නට ඕනෑ හින්දා දිසාපාමොක් ඇදුරුවරයා යනවා මේ ධර්මපාලතුමා හම්බෙන්න. ගිහිල්ලා එළුවෙකුගේ පුංචි අස්ති කැබැල්ලක් වෙන්නලා තමන්ගේ දරුවා මිය ගියාය කියලා ධර්මපාලතුමාට කියනවා. හැබැයි කිව්වට ධර්මපාලතුමා ඒක පිළිගන්නේ නැහැ. මොකද තමන්ගේ පවුලේ කිසිදු කෙනෙක් බාල කාලයේ මිය නොයන නිසාද. ඊට පස්සේ දිසාපාමොක් ඇදුරුවරයා ඔව් ඒක ඇත්ත. ඔබගේ දරුවා මිය යන්න තේදුන්නේ නැහැ. ඔබගේ දරුවන් බාල කාලයේ මිය නොයාමට හේතුව මොකක්ද කියලා අහනවා. ඒ කිව්වහම ධර්මපාලතුමා ගාථා නවයකින් පමණ දිසාපාමොක් ඇදුරුවරයාට මේ ධර්ම කාරණාවන් කියලා දෙනවා. ඉතින් මේ විදිහට මේ ජීවිතයේදී ධර්ම කාරණාවන් පිළිබදිමින් ගමන් ගන්නට උත්සාහ කරනවා නම් තමන්ගේ බාල දරුවන් මිය යන අය කියලා දිසාපාමොක් ඇදුරුවරයාට එතනින් වටහා ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසාවෙන් තමන්ගේ ජීවිතය සරි කරගන්නට අවිසි කරන්නා වූ උපයෝගී වන්නා වූ සියලුම කටයුතු ඒවාට අවැසි කරන ක්‍රමවේදයන් මේ ධර්මය මගින් ගන්නට ඔබද මේ අවස්ථාවේදී උත්සුක වන්නට ඕන. පින්වත්නි ධර්මය කියන්නේ ධම්මෝ විනාරති පිතාච මාතා තමේ තානං සරණං පතිත්තා තස්වායි භෝකිච්ච මඤ්ඤප්පාය සුනාත ධාරේත චරාත ධම්මේ. අපි ධර්මය ශ්‍රවණය කරනවා. ඒ වගේම අපි ධර්මයත් එක්කාල ළඟින්ම බොහෝ කුළු පගුව සිටින ඇත්තෝ පිරිසක් විදිහට තමයි ලක්දිව වාසී බෞද්ධයෝ පිළිගැනෙන්නේ. ඒ වගේමයි පින්වත්නි මේ ලෝකේ සිටින සියලුම දෙනාට අම්මා කෙනෙක් හැටියට අප්පච්චි කෙනෙක් හැටියට ආරක්ෂාවක් රැකවරණයක් දෙන්නට පුළුවන්. නිතර ළඟින් ඉඳගෙන හොඳ මෙයයි නරක මෙයයි කියලා වෙන් කරලා දෙන්නට පුළුවන් තරමේ දැනුමක් ඒ වගේම ආදරයක් රැකවරණයක් දෙන වෙන කිසිදු කෙනෙක් අපිට අපේ ජීවිතයේදී අම්මා අප්පච්චි හැරෙන්න හමු වෙලා නැහැ. හැබැයි මේ ලෝකවාසී සියලුම දෙනාට ඒ මරණින් මත්තේ වෙන් වෙන අම්මා අප්පච්චිට වඩා මේලොවත් පරලොවත් කියන උභය ලෝකයම සරි කරගන්නට නිතරම ආරක්ෂාව රැකවරණේ සලසා දෙමින් තමන්ගේ ළඟම සිටින උතුම් ආරක්ෂකයා බවට ධර්මය පත් වෙනවා. ඒ නිසාවෙන් ඒ උතුම් වූ ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. ඒ ශ්‍රවණය කරා වූ ධර්මය ධාරණය කරගන්නට ඕන. ඒ වගේම ශ්‍රවණය කරමින් ධාරණය කරමින් ලබා ගත්තා වූ ඒ උතුම් වූ ධර්මයේ හැසිරෙන්නට වග බලා ගන්නටත් ඕන. මේ විදිහට මේ ධර්මය ශ්‍රවණය කරන්නට නම් අපගේ සිත කය වචනය කියන තුන්දර සංවර කරගන්නට ඕන. කය වචනයයි කියන දෙදොර සංවර වෙනවා සිත සංවර කරගත්තා නම්. දැන් කොහේ හරි ගොවිපලකට හරි වගුම් බිමකට හරි කැමැත්තෙන් යන එතැන්ටම ඇදිලා යන මීවස්සෙක් ඉන්නවා නම් ඒ මීවස්සව ගෙනල්ලා එක ගොපල්ලෙක් ගහක බඳිනවා. හැබැයි මේ මීවස්සට යම් කිසි බුරුලක් හම්බෙන්නේද ඒ වෙලාවට ඒකගේ සිද්ධියේ අර තැනටමයි. ඒ හින්දා යන්නේ ඒ මානවැද්දට ගොවිපලට එතෙන්ටම තමයි. ඒ මොකද ඔහුගේ සිත ඇදිලා බැඳිලා ගියේ එතෙන්ට. ඒ නිසා මේ ධර්මය ශ්‍රවණය කරන පින්වතුන්ට
මේ රූප සංද ගඳ රස පහස කියන පංච කාමයන් කෙරෙහි ඇතිවෙනා වූ ඇලීම නිසාවෙන් තමන්ගේ සිත නිතර නිතර තමන් ආසා කරන තැන් වලට දුවන්නට යෙදෙනවා මේ සිත හරිම වික්ෂිප්ත එක ඒ නිසා ධර්මයේ ශ්‍රවණය කරන්නට ඒ නවසි ලැබෙන උපකාරයන් ලබන්නට ඔබ තුටු වෙනවා නම් ඒ සඳහා ඔබ මේ සිත දමණය කරගන්නට ඕනේ මේ දමණය කරගත්තු සිත ඊට පස්සේ අපිට මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලැබෙන උතුම් මූලාභ බොහෝමයක් ලබා දෙනවා ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලාභ පහක් ලැබෙනවා ඉද වික්කේ ධම්මස්සනේ පංචානි සංසා කතමේ පංච අසුතං සුනාති සුතං පරියෝදපේති කං කං විතරති දිට්ඨිං යුං කරෝති චිත්ත මස්ස පසීදති ඉමේ කෝ වික්කේ පංචානි සංසා ධම්මස්සනේති සිංහත්නි මේ විදිහට සිතකය වචනේ කියන තුන්දර සංවර කරගෙන මනාව ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඔබට ඒ ඔස්සේ උතුම් මූලාභාක් ලබන්නට පුළුවන් අසුතං සුනාති නොඇසු වේවා දැනගන්නට හැකියාවක් ලැබෙනවා ඒ වගේම සුතම් පරියෝද පේති භාගයට දන් දේවා සම්පූර්ණ කරලා මනාව දැනගන්නට හැකියාවක් ලැබෙනවා ඊළඟ කාරණාව තමයි කංකම් විතරිති සැක දුරු වෙනවා බෞද්ධයාගේ නිත්‍ය අරමුණ වෙන්නේ නිවන මේ නිවන ආවරණය කරගෙන සිටින පංච නීවරණ ධර්මවලට මේ සැකය ඇතුළත් වෙනවා ඒ තරම් උතුම් මාර්ගයකට යන්නත් මේ සැකය නැති කරන්නට ඕනේ නිසා මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඒ සැක නැතිකොට ඔබට නිර්වාණගාමී මාර්ගය හෙළිපෙළි කරගන්නටද හැකියාවක් ලැබෙනවා ඒ වගේම දිට්ඨි මුදුන් කරෝති ඍජු දැක්මක් ලැබෙනවා ඒ වගේම අවසාන වශයෙන් තමන්ගේ සිත කය වචනේ කියන උතුම් තුන්දර ත්‍රිවිධ රත්නයේ කෙරෙහි පැහැදීම ඇති කරගන්නට හැකියාවක් ලැබෙනවා මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඉතින් මේ ආදී උතුම් ලාභ ලබන්නට ඔබ පින්බර වෙන මේ මොහොතේදී මා විසින් අද මේ පුංචි මොහොතේදී දේශනා කොට වදාරන්නට යෙදෙන ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට සාදු කියලා ලැත් සූදානම් වෙමි. පින්වත්නි මම ධර්මය දේශනා කරන්නට මාතෘකා කරේ අසාරේ සාර මතිනෝ සාරේ තාසාර දස්සිනෝ තේ සාරන්නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරාති සරුවේ නිසරුයයිද නිසරුදේ සරුයයිද දකිමින් වැරදි කල්පනාවෙන් යුක්ත වූ තැනැත්තාට සාරවත් වූ දෙයක් ලබන්නට හැකියාවක් නොලැබේ. පින්වත්නි තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා තමන්ගේ ධර්ම චාරිකාව ආරම්භ කරලා ධර්මයේ ලෝකේ පුරා බෙදා හරිද්දී මේ නුවර සිටින එක් තරුණ දෙන්නෙක්ට තමන්ගේ ජීවිතයේ නිසරු බව වැටහිලා මෙහි තියෙන මේ කාමක භවින් වැළකී නිවලක් සොයා නිර්වාණයක් සොයා යන්නට මගක් හොයාගෙන යන්න ඕනෑ කියලා මේ තරුණයන් දෙන්න මග දිගේ ඇවිදගෙන යනවා කොහොමරි මේ යද්දී සංජය බෙල්ලත්ති පුත්ත කියන එක බාහමන පරිද්දා දෙකේ හමු වෙලා ඔහු ළඟ පැවිදි භාවයට පත් වෙනවා මේ පත් වෙලාට පස්සේ ඔහු තුල තියෙන සම්පූර්ණ නිර්වාණයයි කියවු ඒ මාර්ගය
ඔහු හොඳින් ඔවුන් දෙපළ හොඳින් හදාරනවා මේ හදාරුවාට පස්සේ ඔවුන්ට එහි සියලුම සම්පූර්ණ ඔවුන් පතන්නා වූ නිර්වාණය නිවීම නැතියයි හැඟී ගොස් ඊට වඩා උතුම් වූ නිවනක් ඇතැයි සිතා අපි ඒ සොයා ගැනීමට ගුරුවරයාගෙන් අවසර අරගෙන පිටත් වෙමුයි කියලා දෙන්නා කතා වෙලා ගුරුවරයාගෙනුත් අවසර ලැබලා මේ පාර දෙන්නා පාරේ දෙපැත්තට ගමන් කරමින් නිර්වාණය සොයන්නට බලාපොරොත්තු වුණා මෙහෙම යන ගමනේදී උපතිස්ස කියන පරිබ්‍රාජකයාට අපේ අක්ෂජී මහරහතන් වහන්සේ කිය නම් පස්වගතවරුන් වහන්සේලාගෙන් එක් නමක් මුණගැහිලා උන්වහන්සේ විසින් දේශනා කොට වදාළා වූ එක් ධර්ම පදයක් ශ්‍රවණය කරලා ඒන් පැහැදිච්ච සිත නිසා තමන්ගේ යාළුවත් සමග තථාගත ශාසනයට ඇතුල් වෙලා එහි මහනදම් පුරන්නට යෙදුණා ඒ නෞ දෙන්න උතුම් අරහත් භාවයට සාරිපුත්ත මොග්ගල්ලාන යන නම් වලින් පැවිදිව රහත් භාවයට පත් වෙන්නට යෙදුණා තථාගතයන් වහන්සේත් සමග මෙහෙම ටික කාලයක් ධර්මයේ හැසිරෙමින් ගමන් කරද්දී උන්වහන්සේලා දෙනම තථාගතයන් වහන්සේ මුණ ගැහිලා අපි මේ වගේ ගුරුවරයෙක් ළඟ මීට කලින් ධර්මය හදාරමින් ශිල්ප හදාරමින් පැවිදි භාවයට පත් වෙලා හිටියා හැබැයි අපිට එයින් නිවැරදි නිර්වාණයක් නිවීමක් ලබන්නට හැකියාවක් නැතයි අපිට ඒ මොහොතේදී සිතුන නිසා අපි හොයාගෙන ආවා එයින් ඔබ වහන්සේගේ ශාසනයට ඇතුල් වන්නට අපිට වරන් ලැබුණා ඉන්පස්සේ අපි තමන්ගේ ගුරුවරයාට කීවත් අපිත් සමගම ගිහිල්ලා ඒ උතුම් වූ නිවන අවබෝධ කරගමුයි කියලා ඒ සත්‍ය වටහා ගමුයි කියලා කිව්වද ඒ සඳහා තමන්ගේ ආසාවක් නැති අර ගෝලයන් සමග තමන්ගේ ජීවිතේ ඒ ආකාරයෙන්ම ගත කරන්නට අවශ්‍ය කියලා හිතුව ඒ ගුරුවරයා එහෙම නැවතුණා හැබැයි අපිට උතුම් වූ නිවන උතුම් වූ සත්‍ය අවබෝධය ලබා ගන්නට හැකියුණා කියලා බුදුරජාණන් වහන්සේ සමග අර රහතන් වහන්සේලා දෙනම ප්‍රදාරණෝ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක තමයි මේ ලෝකේ ස්වභාවය වැරදි දේ හරියයිද හරි දේ වැරදියයිද කියලා ගනිමින් ඒ දේම ඇලිලා සිටිනවා නම් එයින් ඔහුට නිවැරදි සංකල්පයක් සිහි කල්පනාවක් ලැබෙන්නේ නැ ඒ නිසා ඔහුට යහපත් වූ නිවැරදි සරුදයක් ලබන්නට හැකියාවක් නොලැබෙනවායි කියලා මේ විදිහට මේ ගාථාව දේශනා කොට වදාළා අසාරේ සාර මතිනෝ සාරේ චාකාර දස්සිනෝ තේ සාරල්ලාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරාති තිංවත්නි මේ ගාථාවෙන් කියවෙන්නේ තථාගතයන් වහන්සේ විසින් අත්හැල අන්ත දෙකෙන් මිදිලා මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආරෂ්ඨාංගික මාර්ගයේ ප්‍රථම ද්විතීය තමයි මෙහි දේශනා කොට වදාරන්නේ තේදුනේ ඒ කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දැකීම ඒ කියන්නේ සරුදේ සරුයයිද නිසරුදේ නිසරුයයිද කියලා දකින එක අපි කතා කරන භාෂාවෙන් කිව්වොත් ඇත්ත ඇත්ත සැටියෙන් දකිනවායි කියලා කියන්නේ ඒ යහපත් දැක්මටම තමයි පින්වත්නි යහපත් දැක්ම තුළින් තමන්ගේ ජීවිතය උපනංවා ගන්නට හැකියාවක් ලැබෙනා මෙන්න තමන් කරන්නා වූ රැකිරක්ෂා දූදරු වෙළඳාම් අධ්‍යාපනය ආදී සියලුම දේවල් නිවැරදිව නිරවුල්ව කරගෙන යාමට හැකියාවක් ලැබෙනවා ඒ වගේම නිවැරදි දැකීමක් තියෙනවා නම් රටක අධ්‍යාපනය
ඒ ආදී වශයෙන්ද තමන්ගේ පෞලේ සිදුවන නඩත්තුව ඒ ආදී සියලුම දේවල් යහපත් දැක්මින් කරනවා නම් ඒ නිරවුල් භාවය නිරවද්‍ය භාවය අපිට ලබා ගන්නට පුළුවන්. දැන් මේ කොරෝනා අවසංගත තත්ත්වයක් ආවා. ශ්‍රී ලංකාවේ මුල්ම කාලයේදී නම් අඩු වෙලා තිබ්බා. හැබැයි කල් යන්න ඒක වැඩි වෙනවා. ඒකට හේතුව මුලින් තිබ්බ දැක්ම පස්සෙට නැති වෙලා යනවා. යහපත් දැක්මකින් කටයුතු කරන්නට ඕනේ. ඒක නිසා දැක්මක් තිබ්බා, හැබැයි යහපත් දැක්මක් එතන තිබ්බේ නැහැ. ඒ නිසානේ වැඩි වුණේ. නැත්තම් වැඩි වෙන්නට හේතුවක් නැහැ. ඒ නිසාවෙන් යහපත් දැක්මින් යුක්තව කටයුතු කරනවා නම්, දැකීමට යහපත් භාවයක් එකතු කරනවා නම්, එයින් අපිට ජීවිතය සාර්ථක කරගන්නටත් අපිට පැනගින්නා වූ බොහෝ දුක්ඛම් කඩළු වලට අවැසි ක්‍රමවේදයන් අදාරමින් ඒ ඔස්සේ ඒවා නිරවද්‍ය කර ගැනීමට අපිට හැකියාවක් ලැබෙනවා. ඒ වගේමයි ගොවියා තුළ ගුරුවරයා තුළ තියෙන පවතින බැඳීමේදී ගොවියා ශිෂ්‍යයා ගොවියා තුළ තියෙන බැඳීම මහපොළව කෙරේ. ඒ වගේම ඒවා ආරක්ෂා කරගන්නට ඕන දැක්පත් ඔහු තුළ තියෙන්නට ඕන. දැන් එළවලු වගා කරනවා. එළවලු වගා කරද්දී හරියට පල ලබා ගන්නට පුළුවන් තෙල් පොහොර සේරම ගාපුවා. හැබැයි මහපොළවත් එක්කාල කිසිම බැඳීමක් ඒ බැඳීම් තියෙන බැඳීම් වලින් තොර වෙනවා. මොකද ඒ පල ලබා ගැනීමේ දැක්ම නිසා මිනිසුන් සම්මත කරගත්තු යම් බෙහෙතක් තියෙනවා නම් ඒවා ගසමින් ඒවා අයිසිමින් ඒ ඵලය ලබන්නට අර දැක්ම ඔස්සේ කටයුතු කරනවා. හැබැයි පෙර තිබ්බ ඒ සාරවත් භාවය, ඒ නිරෝගී භාවය ඒ ඵලවලින් ලබන්නට බෑ. මොකද ඒ යහපත් භාවය නැති වෙමින් දැක්මකට අනුව විතරක් කටයුතු කරන නිසාවෙන්. ඒ නිසාවෙන් යහපත් දැක්මක් කියන එක ගොවියාටද සියලුම දෙනාටමද පොදු ධර්මතාවයක්. ඒ වගේම මම ඉස්කෝලේ යන කාලේ තිබ්බා පුංචි පොතක ලස්සන කතාවක්. එක මිනිස්සෙක් ඉගෙන ගත්තු නැති මිනිස්සෙක් තමන්ගේ ස්තූපයේ තියෙන ඇඳි පුටුවේ හාන්සි වෙලා එතන තිබ්බ පත්‍රයක් අරගෙන කියවන්නට උත්සාහ කරනවා. හැබැයි මේ මිනිස්සයා ඒක කියවුවාට කියවන්නට හැදුවාට ඔහුට ඒක කියවන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔහු හිතනවා මගේ ඇස් පෙනීම දුර්වලලා ඇති කියලා. ඇස් කණ්ණාඩි විකුණන සාප්පුවකට ගිහිල්ලා කණ්ණාඩි දෙකක් අරගෙන එනවා. ඒ කරලා ඇවිල්ලා ඒක දාගෙන කියවන්න බැලුවත් ඒ කියවන්නත් බැහැ. පහුදා ආපහු ගිහිල්ලා ඊට වඩා හොඳ කණ්ණාඩි දෙකක් අරගෙන එනවා. ඒ අරගෙන ඇවිල්ලා ඒක දාලා පත්‍රේ අරගෙන කියවන්න බැලුවට ඒ කියවන්නටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි මෙතන කණ්ණාඩි දෙකේවත් ඇස් දෙකේවත් තියෙන දුර්වලකමක් නෙමෙයි, ඒ මිනිස්යා ගාව තිබ්බ පත්‍රේ අකුරු අනිත් පැත්තට හැරෙන විදිහට තමයි ඔහු අල්ලගෙන හිටියේ. ඒ නිසා තමයි ඔහුට ඒක කියවන්නට බැරුණේ. ඔහු තුල තිබ්බ දැක්මට අනුව එහි කියවන පත්‍රයේ තිබ්බේ අනිත් පැත්තට ඒ වුණාට ඔහුට තේරුණේ ඇස් දෙකේ ඇති රෝගයක් කියලා වෙනම ප්‍රතිකාරයක් කරා. හැබැයි මේ ලෝකේ තියෙන සම්මතයයි කියලා පිළිගැනෙන මේ සාරධර්ම ගුණධර්මත් හැසිරීම් ගුණධර්මත් ඒවා නැති වුණොත් අර පත්‍රේ අනිත් පැත්තට බලලා ස්කන්ධාලි මාරු කරා වගේ තමයි ජීවිතය ගත කරන්නට වෙන්නේ. ඒ නිසා යහපත් දැක්මකින් යුතුව ජීවිතය ගෙවන්නට මේ පින්වතුනුත් අද සිට හෝ මේ දැක්ම ඇති කරගන්නට පෙරවඩන්නට ඕනේ. ඒ වගේම පින්වත්නි, ඊළඟ කාරණාව තමයි සම්මා සංකප්පය. සම්මා සංකප්පයේ කොටස් තුනකට බෙදෙනවා.
අව්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකප්පය, නික්කම්ම සංකප්පය. අවිහිංසා සංකප්පය කියන්නේ අපි විසින් තව කෙනෙකුට හිරිහැරයක් කරන්නට සිත, කය, වචනේ කියන තුන්දර හසුරුවනවා නම් ඒක මිත්‍යා සංකප්පය ගන්නට යෙදෙන අවිහිංසා සංකප්පයක් වෙනවා. හිංසා සංකප්පයක් වෙනවා. ඒක අවිහිංසා සංකප්පයක් කරගන්නට නම් අපේ ජීවිතයේදී අපි තුලින් තව කෙනෙකුට පරෝපකාරයේ පිණිස තමන්ගේ සිත, කය, වචනේ කියන තුන්දර හසුරුවන්නට වග බලා ගන්නට ඕන. ඒ නිසාවෙන් වර්තමානයේ වෙද්දී මේ සත්තුන්ගේ අතරත්, ඒ වගේම මිනිස්සු අතරත් ඇති වෙන මේ ගැටලු වලට හොඳම විසඳුම තමයි මේ අවිහිංසා සංකප්පය. තමාගේ ජීවිතය තුළ මේක ඇති කරගන්නවා නම් තමාට එන නොයෙක් බාධක දුරු කරගන්නට පුළුවන්. ඒ වගේම ලස්සනට ධාර්මිකව, ගුණවත්, නැනවත් ජීවිතය ගත කරන්නට මේ නිසා හැකියාවක් ලබා කරගන්නට පුළුවන්. ඊළඟක තමයි අව්‍යාපාද සංකප්පය. අව්‍යාපාද සංකප්පය කියන්නේ මේ මෝහය කියන අනවබෝධය තුළින් ජීවිතයට ඇතිවෙනා වූ දුක්ඛං කටු නැති කරගෙන යහපත් සිහි කල්පනාවකින් යුතුව කටයුතු කරන්නේ. මේ යහපත් සිහි කල්පනාවේ තියෙන වටිනාම අංගය තමයි නික්කම්ම සංකප්පය. නික්කම්ම සංකප්පය කියන්නේ තමන්ගේ ජීවිතයේදී උපන්දා පටන් මැරෙන තුරාවට මේ දුක් ගෙවමින් වැඩිමහලු භාවයට පත් වෙද්දී පවුලක් තනා ගනිමින් ජීවිතය ගත කරමින්, ඒවා නඩත්තු කරමින් ජීවිතය ගත කරමින් ගෙන යන මේ ජීවිතයේදී පුංචි වයසේ පටන් පැවිදිව ඒ මහණදම් පුරන්නට තමන්ගේ සිත යොදවන දේ තමයි නික්කම්ම සංකප්පය කියලා කියන්නේ. තථාගතයන් වහන්සේත් ගිහිගෙයේ ඉඳලා බුදුවන්නට ප්‍රාර්ථනා කරේ නැහැ. අතරම් වාසනාව තිබිලත්, එතරම්ම සැප සම්පත් තිබිලත්, ඒ සැප සම්පත් සේරම අතහැරලා ගියේ ගිහිගෙයේදී ලැබෙන්නා වූ හූ සඳගඳ රස පහස කියන මේ කාම පංචකාමයන් කෙරෙහි ඇතිවෙන්නා වූ ඇලීමෙන් තමන්ගේ ජීවිතයේ අවශ්‍ය නිවීම සොයා යෑමට හැකියාවක් නොලැබෙන නිසා. ඒ නිසාවෙන් නික්කම්ම සංකප්පය කියන උතුම් කල්පනාවෙන් යුක්තව මහණදම් පුරන්නට හැකියාවක් ලැබෙනවා සම්මා සංකප්පය තුලින්. ඒ තෝරා ගන්නට ඔබට තමයි ඒකට අවසරය දීලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී රාහුල කුමාරයා පැවිදි වෙද්දී සුද්ධෝදන රජතුමාට ඇතිවෙච්ච නොයෙක් දුක් නිසා ඔහු ඇවිල්ලා මෙහෙම විනය නීතියක් පනවමුයි කියලා අම්මා අප්පච්චි කෙනෙක්ගෙන් ගේ අවසරය තොරව පැවිදිවීමට අවසරයක් නොමැතිව පැවිදිවීමට නොහැකි බවට විනය නීතියක් පනවන්න කියලා සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේට කියනවා. ඒ වෙලාවේදී මාපිය සෙනෙහස තුළ ඇති කරුණාව, මෛත්‍රිය පෙරදරි කරගෙන බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ විනය නීතියක් පනවනවා. ඒ අරුණු කොට මේ තථාගත ශාසනයේදී ගොවියා වුණත්, රජතුමා වුණත්, කැලිකසල හොදන දුගියා වුණත්, දුප්පතා වුණත් කිසිම ભેදයකින් තොරව නිර්වාණගාමී මාර්ගයේ හැසිරීමට ඒ තථාගත සම්බුද්ධ ශාසනයට පත්ව පැවිදිව මහණදම් පුරන්නට අවකාශයක් උන්වහන්සේ විසින් සලසා දීලා තියෙනවා. එය ඔබත් මාත් අප සියලු දෙනාම ලබාපු උතුම් වූ ආශිර්වාදයක්.
ඒ නිසාවෙන් දුකයි දුකයි කියලා මේ ඉන්න සසරේදී ඒ දුක නැති කර දමන්නට නම් මේ රුසන ගඳ පහස කියන කාම පංචකාමයන්ගෙන් වෙන් වෙලා මේ උතුම් වූ කසාවත දරා ගනිමින් ඒ උතුම් වූ මාර්ගවල ගමන් කරමින් උතුම් වූ මහණයම් පුරමින් ජීවිතය නිර්වාණගාමී මාර්ගය සඳහාම ගමන් කරන්නට අවැසි වටපිටාව සාදා ගන්නට ඕනේ මේ විදිහට නිවැරදි කල්පනාවන්ගෙන නිවැරදි දැක්මෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයාට සාර දේ ලැබෙනවා පැවිද්ද නිසා සාර දේ ලැබෙනවා ඒ කියන්නේ උතුම් වූ නිර්වාණය අප කාගෙත් බලාපොරොත්තු ඒකනේ උතුම් වූ නිර්වාණය ලබා ගන්න තමයි අප කාගෙත් බලාපොරොත්තු ඒ නිසා පැවිද්ද ඒ ලාභය ලබා දෙනවා ඒ වගේමයි යහපත් දැක්ම තුලින් තම ජීවිතයේදී පැන නැගින්නා වූ බොහෝ කටයුතු වලදී නැගෙන බොහෝ ගැටලු වලට උපකාර පිළිසරණක් වෙනවා ඒ නිසාවෙන් යහපත් දැක්මකුත් ඔබට ලාභ ගෙන දීමක් සිදු කරනවා පින්වත්නි තමන්ගේ ධර්මය ශ්‍රවණය කරන්නේ බොහෝ දෙනා පිළිසරණක් විදිහට තමන්ගේ ගැටලු වලට ඒ දුක්ඛයන්ට निराකරණයක් කරගන්න තමයි ධර්මය ශ්‍රවණය කරන්නේ බණ දහම් අදාරන්නේ ධර්මය ආශ්‍රය කරන්නේ හැබැයි වත්වල වෙද්දී ඒක වෙනත් ආකාරයකට පත් වෙලා තියෙනවා මොකද තමන්ට එන බාහිර උදුරු වලින් වැළකීම සඳහා ආත්මය කැඩුණා ඇත ඒ වගේම වාහනයක් ගත්තා වාහනේ හැප්පෙන්නේ නැති වෙන්නට ලෙඩ හැදුනා මේවා සුවපත් වෙන්නට ඒ වාටම පමණක් ගද්දෙලා ඒ වගේම ධර්මයේ මගින් ඒවට පිළිසරණක් වෙනවා ධර්මයේ මගින් ඒවට පිළිසරණක් ලැබෙන්නේ නැහැ යම් පමණකින් ලැබෙනවා හැබැයි ඔබ හිතන පමණින් මේක ලැබෙන්නේ නැහැ එතකොට තමා තුළ පැවති ඒ ගෞරවය අමූලික ශ්‍රද්ධාව මිනිසුන් තුළින් නැති වෙලා යනවා ඒ නිසාවෙන් ඒ වර්ධවා වටහා ගන්නේ නැතුව ධර්මය හදාරන්නට ආශ්‍රය කරන්නට වග බලාගත යුතුයි පින්වත්නි මේ විදිහට උතුම් වූ ධර්මයේ ශ්‍රමණය කරමින් එයින් ජනිත කරගන්නට යෙදුනා වූ සියලුම කුසල සම්භාර ධර්මයන් අපවත් ලෝකයක් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ සියලු මාර්ථේ සාක්‍ය මහේ සාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා උදෙසා අනුමෝදන් කරමු ඒ වගේම රට ජාතිය වෙනුවෙන් දීපිදුවා වූ රණවිරුවන් ඒ වගේම කොරෝනා වසංගතය නිසා මේයන්ට යෙදුණු සියලුම ඥාති පිරිසටත් රටවාසී ලෝකවාසී සියලුම දෙනාටත් මේ පින් හේතු වීමෙන් උතුම් වූ නිර්වාණය නැමැති සයුරෙහි ධර්මය නැමැති ඔරුවෙන් යාත්‍රා කොට උතුම් වූ නිර්වාණය ළඟා කර ගැනීමට හැකි වේවා ඒ වගේම යහපත් දැක්මකින් යුක්තව යහපත් තමන්ගේ ජීවිතය සරිකර ගනිමින් උතුම් වූ නිර්වාණ අවබෝධයම ළඟා කර ගැනීමට මේ පින් හේතු වේවා වාසනා වේවා සාදු 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 ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු ලෝක සාසනං තිරන් රක්කන්තු ධම්ම දේශනං තිරන් රක්කන්තු මං පරන්ති ඉදම් මේ නාතිනම් හොතු සුඛිතාන්තු ඥාතයෝ ඉදම් මේ නාතිනම් හොතු සුඛිතාන්තු ඥාතයෝ ඉදම්මේනාතිනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ සීල දෙනාතුම තුත්මන්සන්.